සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්පත් කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. සමන් දිසානායක රහස් පොලිසියේ අත්අඩංගුවට ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය තවදුරටත් වැඩි කරන බවට ලෝක බැංකුවෙන් සහතිකයක්. ලොව කොතන සිටියත් අපි ශ්‍රී ලාංකිකයි. අපි තේ බොනකට කිව්වා අපි ලාංකිකයෝ. Where are you from? I am from Ceylon හරි කියන. සිංහල අපි තේක කිව්වා. ඔක්කොමලා කිව්වා. ඒ කියන්නේ අපේ හදවතේ අපි අපේ රටෙන් ඉවත් උනේ නැහැ. තිරුඟු පිටමිල වැඩවීම ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි. චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ මෙහෙයුම ලබන සඳුදා. දේශීය ප්‍රවෘත්ති ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය තවදුරටත් ඉහළ නන්වන බව ලෝක බැංකුව පවසනවා. ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපීය උපසභාපති හාර්ෆින් ෂෙෆර් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමා හමුවේ මේ බව ප්‍රකාශ කළා. ජනාධිපතිතුමා සහ ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපීය උපසභාපති අතර හමුව පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. සහයෝගීතාවයේ සංකේතයක් ලෙස ලෝක බැංකු කලාපීයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ගේ හමුව කොළඹදී පැවැත්වීමට තීරණය කර ඇති බව උපසභාපතිවරයා මෙහිදී පැවසුවා. එය විශේෂයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු නැගී සිටීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහයෝගය දැක්වීමක් ලෙසයි. ශ්‍රී ලංකාව මධ්‍ය ආදායම් ලබන රටක් බවට පත්ව තිබීම පිළිබඳ ඔහු සතුට පළ කළා. අභියෝග හමුවේ නොසැලී සිටීමේ ශ්‍රී ලංකාව සතු සුවිශේෂී ගුණාංගයට එය මහඟු සාක්ෂියක් බවද සඳහන් කළා. පාස්කු ඉරිදා සිදුවීමෙන් පසු ශ්‍රී ලංකාව කඩිනමින් යථා තත්ත්වයට පත්වීමද ඔහුගේ ඇගයීමට ලක්වුණා. සියලු අසීරුතාවන් වලදී ගෝලීය ප්‍රජාව ශ්‍රී ලංකාව සමග බවද ඔහු පැවසුවා. ශ්‍රී ලංකාවට ලෝක බැංකුව ලබා දෙන ආධාර පුළුල් කිරීම යටතේ කෘෂි සහ වාරි ශේත්‍රයන්හි සංවර්ධනයට දායක වීමද සිදු කෙරෙනවා. පුනර්ජනනීය බලශක්ති කාලගුණික විපර්යාස වලින් වන බලපෑම අවම කිරීමේ මෙහෙයුම් හා ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණය සඳහා සහාය වීම මේ යටතේ සිදු කෙරෙනු ඇති. දිගු කලක් තිස්සේ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගයට ජනාධිපතිතුමා ප්‍රශංසාව පළ කළා. නියුන් දරුවන් 4 දිනකුගෙන් යුත් පවුලක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුදල් පරිත්‍යාගයක් සිදු කළා. මහව බලල්ල පහළ ගම්මැද්දේ කුඹුක්වව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළ UKCAS ඥානරත්න සහ HM ඉන්ද්‍රානි මල්ලිකා නියුන් දරුවන් 4 දිනකුගේ මව්පියන් අසීදුතා රැසක් මැද්දේ දිවිගෙ වූ මෙම මව්පිය යුවළ ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම මුදල් පරිත්‍යාගය ලබා දුන්නේ. මාසයක් පමණ වයස ඇති ඉෂිත ඉදුවර, ඉෂිනි සදෙත්මා, ඉනිදු කවිත්මා සහ ඉනිෂි ඔකිත්මා යන නියුන් දරුවන් සමග ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්ද්‍රාණි ඥානරත්න යුවළ රුපියල් ලක්ෂ 20ක මුදල ජනාධිපතිතුමා අතින් ලබා ගත්තා. හතරවෙනි කාර්මික විප්ලවයට ගැලපෙන රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට යා යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශිල්ප සේනා තාක්ෂණික ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවය ශිල්ප සේනා දැවැන්ත ප්‍රදර්ශනය අද සිට ලබන 21 වෙනිදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙනවා. සවිමත් දෑතින් පොහොසත් රටක් යන තේමා වෙනුයි ප්‍රදර්ශනය සංවිධාන කරන්නේ. විද්‍යාව තාක්ෂණ හා නවෝත්පාදන ශ්‍රී ලාංකික ජනතාව අතර ප්‍රචලිත කිරීම ප්‍රදර්ශනයේ අරමුණයි. ප්‍රදර්ශන භූමිය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා සමරු පලකේ නිරාවරණය කර ප්‍රදර්ශනය විවෘත කළා. අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා. අනතුරු පැවති උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ සෑම ක්ෂේත්‍රයක්ම තාක්ෂණින් සන්නද්ධ කළ යුතු බවයි. අපේ බලාපොරොත්තු වෙන්න ඕනේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලක්ක වෙන්න ඕනේ සාමාන්‍ය උපාධි ශිෂ්‍යයන් 20,000ක් තියාගන්න. පශ්චාත් උපාධි 5,000ක්වත් තියාගන්න. එතනින් තමයි අපි ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාල 4,000කට 5,000කට ඉංජිනේරු දෙක මැටේ තමයි අනික් ආයතන සියල්ලම හදන්න තියෙන්නේ. ඒ සංඛ්‍යාව නැත්තම් අපිට ඉදිරියට යන්න බැහැ. අපි ඉදිරියට යන්න අපිට අලුතෙන් වැඩ කටයුතු කරන්න තියෙනවා. තොරතුරු තාක්ෂණය පමණක් මදි. අලුතෙන් අපි බලන්න ඉදිරියට යනවා නම්
කෘතිම බුද්ධිය තවත් අලුතෙන්ම කියන්නේ disruptive technology තාම හරියට සිංහල වචනයක්වත් හොයලා නැහැ මේ ඔක්කොම අලුතෙන් අපි යන්න ඕනේ මේකයි අපේ අනාගතය අද අපි අඩු ආදායම් රටක් නෙමෙයි අපි දැන් මධ්‍යම ආදායම් උසස් පෙළ රට හැම අංශෙම අපි යන්න ඕනේ තාක්ෂණය පදනම් කරගෙන කෘෂිකර්මය වෙන්න පුළුවන් නිෂ්පාදනය වෙන්න පුළුවන් විද්‍යාව වෙන්න පුළුවන් ඒ වැඩ කටයුතු අමාත්‍ය සුජීව සේනසිංහ මහතාද මෙහිදී අදහස් දක්වුවා ඉරානයේ විශාල පිරිසක් පෞද්ගලික අංශය මේ අමාත්‍යංශයට සම්බන්ධ වෙනවා අපේක අඩුයි නවෝත්පාදන සඳහා කරන පෞද්ගලික අංශය කරන ආයතන වලට ටැක්ස් රිබේට් එකක් දැනක් තිනවා 100ට 100ක ඒක ක්‍රියාත්මක වීමේ තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා හැබැයි ඒක සරල කරලා අපේ අමාත්‍යංශ අනුමැතියකින් ඒකට ආයෝජනය කරපු ගමන්ම ඒ බදු විරාමය ලබා ගැනීමට පෞද්ගලික අංශයට අවස්ථාවක් ලැබලා දෙන්නයි ඉල්ලා හිටනවා ඒ ආණ්ඩුවට බරක් නොවි අපිට පුළුවන් පෞද්ගලික අංශයේ මේකට දායක කරගෙන විද්‍යාව තාක්ෂණයේ රටේ දියුණු කරන්න. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන ගමට ගෙනහිලා ඒ දිස්ත්‍රික්කවල ජනතාව මේකට සම්බන්ධ කරගන්න. නවීන තාක්ෂණය නිල හරිත කලාප නව නිපැයුම් නවෝත්පාදන දැනුම මිනුම විනෝදය වෘත්තීය සහ ව්‍යවසායකත්ව අවස්ථා ඇතුළු වෙළඳ කුටි 600කින් ප්‍රදර්ශනයේ සමන්විතයි. විද්‍යා තාක්ෂණ හා පරිශන අමාත්‍යංශයයි මේ සංවිධානය කරන්නේ. ශිල්ප සේනා ප්‍රදර්ශනයේ වෙනුවෙන් ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන්නේ ITN මාධ්‍යචාලයයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ප්‍රදර්ශනයේ නැරඹීමට දෙක් වුණා. රටක් ලෙස ඉදිරියට යාමට නම් භාෂා කිහිපයක් දැන සිටීම වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිත දිනන ද්විභාෂා දරුදරියන් ඇගීමේ ජාතික වැඩසටහනට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයයි වැඩසටහන සංවිධානය කළේ. පසුගිය වසරේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන භාෂා විෂයන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් මෙම දරුදරියන් ඇගීමේ උත්සවය පැවැත්ුණේ අල්ලියගහ මන්දිරයේදී. අමාත්‍යංශ ප්‍රකාශයට පත්කළ සමුරු කලාපය දෙමළ ජනකතා ග්‍රන්ථය දෙමළ රාමායනයේ සිංහල පරිවර්තනය ආදී ග්‍රන්ථ අමාත්‍ය මනෝ ගණේෂන් මහතා මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වුවා. දරුවන්ගේ භාෂා හැකියාවන් වර්ධනය කිරීමට කැප වූ ගුරුරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ සේවය ඇගීමද මෙහිදී සිදු කෙරුණා. අවාසනාවකට මනෝ ගණේෂ නැමිතුමා වාගේ මට භාෂා තුනක් කතා කරන්න බෑ. ඒක මගේ අඩුපාඩුවක්. අපි ඒ කාලේ දෙමළ ඉගෙන ගත්තේ නෑද? කොහොමවත් මම ඒ කාලේ ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ඒ නිසා මගේ මම දන්න බොහෝ දෙනෙක් සමග සිංහල නොදන්නවා නම් ඒ අය එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න හම්. ඒ නිසා මට මිත්‍රයෝ හිටියා ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් එහෙම මිත්‍ර ගණනාවක් හිටියා. ඒත් අපේ ගම්වල ජීවත් වෙන ජනතාවට බොහෝ දෙනෙක්ට දැනගෙන හිටි එක භාෂාවක් විතරයි. සිංහල නැත්තම් දෙමළ. ගමේ ඉංග්‍රීසි උගන්නන්න ඉගෙන ගන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඉතින් අපි ඔක්කොම එකම ආකකේ දරුවෝ. අපි අතර යුද්ධ ඇති වුණා, කෝලාහල ඇති වුණා. අවුරුදු 20ක් 30ක් අපි යුද්ධ කරා. අපි මරාගත්තා. දැන් ඒක අවසන් වෙලා තියෙනවා. මේ යුද්ධයට ඉස්සෙල්ලා හිටපු ලංකාවේ තමයි මං කාලේ ගත කරේ. එතනදී මේ ප්‍රශ්න තිබුණේ නැහැ. ත්‍රස්තවාදී තිබුණේ නැහැ. අපි කොහොම හරි එක එක්කෙනෙක් කතා කරගෙන එකට ජීවත් වුණා. ඒත් මේ අවුරුදු 30ේදී මේ පසුබිම වෙනස් වුණාට අපි බලන්නේ අලිත් අපි කොහොමද එකතු වෙලා එකට ඉන්නේ. මේ යුද්ධ කාලෙදී මම කියන්න කැමති සිංහලයි විතරක් නෙමෙයි ද්‍රවිඩ අයත් කිව්වා අපි ලාංකිකයෝ කියලා. මුස්ලිම් අයත් අපි ලාංකිකයෝ කියලා. ඔය අපි විදේශ රටවල් වලට ගිහින් ක්‍රිකට් ගහනකොට කවුද කිව්වේ අපි ලාංකිකයෝ නෙමෙයි කියලා? ඉංගලන්තේ ගියාම ගහනකොට බාගලට පැත්තේ අපේ අය ගහ ගන්න පුළුවන් දෙපැත්තම අරගෙන ගියේ සිංහ කොඩිය. ඒ අපේ කොඩිය. එහෙම යනකොට කියනවා අපි ලාංකිකයෝ කියලා. අපි තේ බොනකොට කිව්වා අපි ලාංකිකයෝ කියලා. Where are you from? I am from Ceylon හරි කියලා. සිංහල අපි තේක කිව්වා. ඔක්කොමලා කිව්වා. ඒ කියන්නේ අපේ හදවතේ අපි අපේ රටෙන් ඉවත්ුනේ නැහැ. දැන් කොහොමවත් අපි ඔක්කොම එකට එකතු වෙලා තියෙන්නේ. එකට එතු වෙලා යන්න නම් ඇත්ත වශයෙන්ම අපි එක එක්කෙනාට කතා කරගන්න දැනගන්න ඕනේ. ඒ දැන් අපි අලුතෙන් එකට එකතු වෙලා මේ ගමන යන්න ඕනේ. මිටට හොඳ අනාගතයක් මේ ඉන්න සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපි ලබා දෙන්න ඕනේ. අපි ඒකට වැඩ කරන්න ඕනේ. ඒ සඳහා අපි එකට එකතු වෙලා ගමන යන්න. කතානායක කරු ජයසූරිය මහතා මෙන්ම මැති අමතුරුන් කීප දෙනෙකුම මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙතෙන්දි මට මතක් වෙනවා මැන්ඩලා නායකතුමා කියපු කතාවක්. එතුමා කිව්වා ඔබ යමෙකුට ඕට තේරෙන භාෂාවෙන් කතා කළොත් ඒ ඔහුගේ බුද්ධියට දැනෙයි කියලා. ඔබ යමෙකුට ඔහුගේ මව භාෂාවෙන් කතා කළොත් ඒ ඔහුගේ හදවතට දැනෙයි කියලා. ඒක ඉතාමත්ම සත්‍යයි. ඉතින් මේ ආරම්භක ක්‍රියාදාමේ මම විශ්වාස කරනවා අපි ඉදිරියට ගෙනියන්න විශේෂයෙන් මම දන්නවා ගරු අග්‍රාමාත්‍යතුමා මේ මතේ දැඩිව ඉන්නෝ. අපි රටක් වශයෙන් ඉස්සරහට යන්න ඕන නම් ඉංග්‍රීසි භාෂාව හෝ තවත් භාෂාවක් සිංහල ද්‍රවිඩ භාෂාවට අමතරව තවත් භාෂා
ප්‍රගුණ කරමු ඉතාමත්ම වටිනා යෝජනාවක් වශයෙන් මම විශ්වාස කරනවා අපේ ඉස්සරහට යන්න ඕන නම් ජාතික සමගිය අවශ්‍යයි ජාතික එකඟතාවය අවශ්‍යයි ඒ සඳහා අද අපි මනෝ ගණේෂන් මහත්මයා දියත් කළ මේ සංකල්පයත් ඒ කටයුත්තේදී විශාල ශක්තියක් වෙනවා කියලා මම විශ්වාස කරනවා අපි කවුරුත් එක එක අවබෝධ කරගන්න විදිහට දෙමළ භාෂාව සිංහල ළමයි සිංහල භාෂාව දෙමළ ළමයි ඉගෙන ගන්න පුළුවන් නම් මේ රටේ ජාති නතර අවබෝධය ඇති කරන්න පුළුවන් කියලා මම හිතනවා දෙගොල්ලම එකතු වෙලා ඉංග්‍රීසි භාෂාවකට ගත්තනම් සඳහන භාෂා හැටියට අපි දිනු වෙන්න පුළුවන් මේ ත්‍රිභාෂා ප්‍රතිපත්තිය සහ නීතිය අපේ රටේ ව්‍යවස්ථාවේ දැනටම තියෙනවා ඒ නිසා මේ ව්‍යවස්ථාවේ තියෙන මේ නීතිය සහ ප්‍රතිපත්තිය පදනම් කරගෙන අපි අමාත්‍යාංශයක් හැටියට පසුගිය අවුරුදු 3 අතර තුලම විශාල වැඩසටහන් කරලා රටවටේ ගිහිල්ලා අපි ළමා පරපුර අතර භාෂා අධ්‍යාපනය වැඩි දියුණු කරගෙන යනවා කියන සතුරුයි ඊයේ අවුරුද්දට වඩා මේ අවුරුද්දේ 50ක් දෙවන පාස කරගෙන ළමයින්ගේ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා උත්තරේ සිට දකුණට දකුණේ සිට උතුරට යන සුබෝධි පණිවිඩය මේකෙන් තමයි මට හිතනවා මේ රටේ සබය සංගීතියාව සහජීවනය ජාති ඒකවත්තාවය ඇති කරන්න පුළුවන් කියලා හිතනවා මේ රටේ දමිළ අපි මුස්ලිම් අපි සිංහල අපි බෞද්ධ අපි හින්දු අපි ඉස්ලාම් අපි කතෝලික අපි එක මමගේ දරුවෝ විදිහට ජීවත් වෙන්න ඕන කියලා කියාගෙන ඉන්න වැඩක් වෙන්නේ නැහැ ඒ කරන්න ඕන ප්‍රායෝගිකව කරනවා ඒක අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල භාෂාව ඉහළින්ම සමත් වූ දෙමළ දරුවෙකුද උත්සව සභාව එමතුවා දෙමළ අයට සිංහලත් සිංහල අයට දෙමළත් කතා කළ හැකියවීම විශේෂ දක්ෂතාවයකි මාසතු සිංහල භාෂා දැනුම නිසා සිංහල පොත්පත් කියවීමට සිංහල සමාජය සමග හැසිරීමට කතා කිරීමට ඔවුන්ගේ සංස්කෘතිය හරපද්ධතින් හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබිනි මගේ මව් භාෂා දෙමළ මට මගේ අම්මා තාත්තා අපේ පවුල අයගේ ආදරය දුක කරුණාව සතුට දෙනුනේ ඒ භාෂාව හරහායි මට තවත් ජාතියක සිංහල මුස්ලිම් මිනිසකුගේ ආදරය දුක සතුට තේරුම් ගත හැක්කේ ඔහුගේ භාෂාව හරහායි භාෂාව හරහා අපි එකම පවුලක් ලෙස sannivedanaය කරමු පාසල් ළමුන් වන අපිට මේ ආරම්භ කිරීමට හැකියි එයින් අනාගතයේදී අපට ශ්‍රී ලාංකිකයන් ලෙස අවබෝධයෙන් රට සංවර්ධන මාවත කරාගෙන යා හැකියි ශ්‍රී ලාංකේය තරුණ ශක්තිය පළදායව යොදා ගැනීමේ අරමුණින් Youth with Talent ගමටකොටියක් වැඩසටහන ක්‍රියාත්මකයි ගමටකොටියක් ජයග්‍රාහී ව්‍යාපෘති සඳහා ත්‍යාග ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල පොල්පිති ගමදී හෙට සිදු කෙරෙනවා තුරුණු ශ්‍රම ශක්ති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති වයඹ පළාතේ හොඳම ව්‍යාපෘතිය ලෙස නම් කෙරුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රභාෂ්වර යෞවන සමාජයේ සිදු කළ ව්‍යාපෘතියයි. එම යෞවන සමාජය පොල්පිතිගම බෙරගහමුල අමුණ පිටවාන හරහා පාලමක් ඉදිකලේ දහසකට වැඩි පිරිසකට ප්‍රතිලාභ සලසමින් ශ්‍රම ශක්ති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය සඳහා එක් යෞවන සමාජයක් වෙත ලක්ෂ 3ක මුදලක් ලබා දෙනවා. ප්‍රභාෂ්වර යෞවන සමාජය පාලම ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් 43,52,247ක් වීම විශේෂත්වයක්. ගමටකොටියක් ජයග්‍රාහී ව්‍යාපෘති සඳහා ත්‍යාග ප්‍රදානයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල පොල්පිතිගමදී ලබන 19 වනදා සිදු කිරීමට නියමිතයි. ගමටකොටියක් ජයග්‍රාහී ව්‍යාපෘති සඳහා ත්‍යාග පිරිනැමීමේ උත්සවය සජීව ලෙසින් විකාශය කිරීමට ස්වාධීන රූපවාහිනිය කටයුතු යොදා තිබෙනවා. තිරිඟු පිටි කිලෝග්‍රෑම් එක මිල රුපියල් 8කින් වැඩිවීම සිදු වූයේ ජීවන වියදම් කමිටුවේ ප්‍රමාදයකින් දැයි සොයා වහාම වාර්තා කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබෙනවා. රජයේ ජීවන වියදම් කමිටුවට අමතරව පාරිභෝගික සේවා අධිකාරියද මෙවැනි මිල ඉහළ දැමීමකට වගකිව යුතුදැයි සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. කාලයක් තිස්සේ තිරිඟුපිටි සමාගම් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ජීවන වියදම් කමිටුව දැක්වූ ප්‍රතිචාරයද සවිස්තරාත්මකව මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිතයි. ලෝක වෙළඳපළේ තිරිඟුපිටි මිල ඉහළ යාමත් ඩොලරේ අගය ඉහළ යාමත් මත සුළු මිලකින් තිරිඟුපිට මිල ඉහළ දැමීමට හෝ පහළ දැමීමට ඉඩ දුන්නේ නම් මෙවැනි වැඩි මිලකින් තිරිඟුපිටි මිල ඉහළ දැමීමට සිදු නොවනු ඇතැයි ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා. මුදල අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සතිපතා රැස්වෙන ජීවන වියදම් කමිටුව අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ යාම පිළිබඳ තීරණ ගනු ලබන අතර තිරිඟුපිටි මිල ඉහළ දැමීම පිළිබඳ ජීවන වියදම් කමිටුව ප්‍රතිචාර දැක්වූයේ කෙසේදැයි වාර්තා කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව සඳහන්. මේ අතර තිරිඟුපිටි මිල ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය මෙතෙක්ෙම සමාගම්වලට අවසරය ලබා දී නොමැති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන වෙළඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි එම අධිකාරිය අවධාරණය කරන්නේ.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබෙන සිටි ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා රහස් පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ජයවර්ධනපුර රෝහලට ගිය විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගත් බවයි. एवंगार्ड पावेन अविगबडाव संबंधव गरु नीतिपतितुमागेन लबुनु उपदेस मत सेककरुवान अटदेने पिलिबंधव संधान्नुना ए सेककरुवान अटदेनागेन आरक्षक अमात्यांशये वकट हिटपु ज्येष्ठ सहकार लेखंवरेकु उनु समन दिसानायक महताव श्री जयवर्धनपुर रोहले नेवासिकव प्रतिकार लबमिन सिटियदी अपराध परीक्षण देपार्तमेंतुवे निलदारिन कंडायमक विसिन अत्तडंगुवट गनीमट क्रिया कला मेवनविट ओहु अपराध परीक्षण डिपार्टमेंट निलदारीन बारे जयवर्धनपुर रोहले प्रतिकार लबमिन पसुवेनो गरु नीतिपतितुमागेन लबुनु उपदेश मत अदाल सेककरुवान अटदेनागेन तवत तिदेनेक मीट पेर अत्तडंगुवट गनीमट कटयुतु करला तिबुना प्रदेश किहिपेकट मिलीमीटर से इक्म वो तदवैसी ऐतिवन बाव कालगुन विद्या डिपार्टमेंट दुआ पवसन बा रत्नपुर डिस्ट्रिक्ट के प्रदेश किहिपेकट अवधानम निवेदन निकुट करहति बावाई आपदा कलमनाकन मध्यस्थाने पवसन ने මෙමෙ විට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතන මගින් ලබා දීලා තියෙන නායම් අවදානම් නිවේදනයක් දැනට රත්නපුර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට මාර්ගය සඳහා විශේෂම් නායම් අවදානම් නිවේදනයක් නිකුත් කළ තිබෙනවා රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ආශ්‍රිතව නායම් අනතුරු ඇඟවීම මේ වෙනි විට නිකුත් කළ තිබෙනවා මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාව නායම් ලක්ෂණ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ආගන්තුක දිය උල්පත් මතුවීම ගස් ඇලවීම පොළ විරි තැලීම් පැලුම් වැනි ආදී පිළිබඳ විශේෂ අවධානයෙන් පසු වෙන්න නුවරඑළ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක නායම් අවදානම් හටගෙන ඇති බව අපේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක වාර්තා කළ තිබෙනවා මේ වෙනුවට කළුගංගේ ජල මට්ටම වැඩිවීමක් පෙන්눔 කරනවා එකම කැලණි ගංගේ ජල මට්ටමත් වැඩිවීමක් පෙන්눔 කරනවා විශේෂයෙන්ම ලක්ෂපාන ජලාශය වාන්දරොඩු දෙකක් විවෘත කළ තියෙනවා කැණියුන් ජලාශය වාන්දරොඩු එකක් මේ වෙනුවට විවෘත කළ තියෙනවා ඉහළ කොත්මලේ වාන්දරොඩු තුනක් මේ වෙනුවට විවෘත කළ තිබෙනවා මෙම ජල ධාරා ප්‍රදේශවල පහළ ජනතාව විශේෂ අවධානයෙන් පසු වෙන්න මේ විශේෂයෙන්ම කැලණි ගඟ සහ කළුගඟ ජලය භාවිතා කිරීමේදී තාමත්ම සැලකිලිමත් වන්න එම ජල මට්ටම වැඩි වී ඇති හේයින් ත්‍රිවිධ හමුදාසා නාවික හමුදාවේ එම නිල හරිනී අවශ්‍ය ස්ථානවලට යොමු කිරීම මේ වෙනුවට අපි සිදු කළ තියෙනවා ඉදිරියේදී තත්ත්වයක් ඇති වුවහොත් ඉතාමත්ම සාර්ථකව ඊට මුහුණ දීම සඳහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් යාවත්කාලීන කළ තියෙනවා පැය 24 පුරාම ස්ථානගත කළ තියෙනවා විශේෂ මතක් කරනවා 117 දුරකථන අංකය පැය 24 පුරාම විවෘතයි ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න කියලා අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ අතර මධ්‍යම කඳුකරයට ඇදහැලෙන තදවැසි සමග නිවාස රැසක් ජලයෙන් යට වී තිබෙනවා ප්‍රධාන මාර්ගවලට පස් කඳු කඩා වැටීමෙන් ගමනාගමනයටද බාධා එල්ල වුණා ආගර පතන ප්‍රදේශයට ඇදහැලුණු ධාරණිපාත වර්ෂාවත් සමග ටොරින්ට මත්ත ප්‍රදේශයේ ජලය කොත්මලා ඔයට ගලා බස්නා මානා ඇල මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ පාසල් සිසුවෙකු සහ සිසුවියන් දෙදෙනෙකු ජලපහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා ඉන් සිසුවාදී වීරාගෙන ඇති අතර දොළොස් හැවිරිදි සිසුවියන් දෙදෙනා අතුරුදන් වී තිබෙනවා ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි ආගර පතන පොලිසිය සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තවදුරටත් අත්හිටුවන ලෙස රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉල්ලා සිටිනවා. ඉදිරියේදී මරණ දඬුවම අහෝසි කරන ලෙසයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. මරණ දඬුවම අහෝසි කිරීමේ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පිළිබඳ යුරෝපා සංගම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී රාජතාන්ත්‍රිකින් මෙම ඉල්ලීම සිදු කර තිබෙන්නේ. මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, හෙක්ට අප්පුහාමිහා, බන්දුලාල් බණ්ඩාරගොඩ යන මහතුරුන් එක්ව සිටියා. සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා. මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට අපි සටන් කරන්නට අවශ්‍ය නම් මත්ද්‍රව්‍ය ගෙන ඒම නතර කරන්නට අවශ්‍ය කරන්නා වූ කටයුතු කරන්නට ඕන. ඉතින් මේ සටන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන්නා වූ වෙනම ක්‍රියාදාමයක් තියෙනවා. හුදෙක් දේශපාලන වාසිතකා කටයුතු කිරීම නෙමෙයි සිදුවිය යුත්තේ. මත්ද්‍රව්‍ය උවදුරට අවශ්‍ය කරන්නා වූ දේශපාලන දැක්මක් තියෙන දේශපාලන නායකයෙකුගෙන් අපි මේ දේශපාලන වෙනස අපි බලාපොරොත්තු වෙනවා. හිරගයක් අස්සේ ඉන්න කෙනෙක් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය කරන්නේ කොහොමද කියන එක හොයලා බලලා ඒකට අවශ්‍ය කරන නිසි ක්‍රමවේද හදන එක සහ දඬුවම් දෙන එක තමයි ජනාධිපතිතුමාගේ සහ අපේ ආණ්ඩුවේ අපේ වගකීම. 2020 අපේ ජනාධිපතිවරයා මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම විසඳයි කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. මරණ දණ්ඩනය දුන්නා කියලා රටේ මේ ප්‍රශ්නේ ඉවර වෙනවා නම් අපි එකඟයි. හැබැයි මරණ දණ්ඩනය දීලා මේ ප්‍රශ්නේ ඉවර කරන්න පුළුවන් කියන කතාව කවුරුත් කියන්නේ නැහැ. මේක මරණ දණ්ඩනය ජනප්‍රිය වෙන්න කරනවා නම් ඒක රටේ මහා භයානක තැනක් ලෝකේ කොතනකවත් එහෙම සිද්ධ වෙලා නැහැ.
වගකිවයුතු රජයකට කිසිසේත්ම පුළුවන්කමක් නැහැ ම්ලේච්ඡත්වයට ම්ලේච්ඡත්වයෙන්ම උත්තර දෙන්න. මරණ දණ්ඩනයේ ඉතිහාසයේ පුරාම අපේ රටේ සෑම රාජ්‍ය නායකයෙක්ම විරුද්ධ වෙලා තියෙනවා. අපරාධකාරයෝ වෙනුවෙන් නෙමෙයි අය විරුද්ධ වෙලා තියෙන්නේ. මංගල සමරියුර මහත්මයා මේක බෞද්ධ රටක් පමණක් නෙමෙයි කියවම පරල වුණා. නමුත් එහෙම පරල වෙච්ච නායකවද කියනවා එල්ලලා මරන්න ඕනේ කියලා. මේ අතර ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදීද මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය පිළිබඳ කරුණු සාකච්ඡා කෙරුණා. මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් GSP+ තීරුබදු සහනය, යුරෝපා මත්ස්‍ය අපනයනය, සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය හා ත්‍රස්තවාදයේ පිටු දැකීමට ජාත්‍යන්තරයෙන් ලැබෙන සහයෝගය යන කරුණු සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය කුමක්දයි ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියා. යහපාලන රජය බලයට පත්වීමෙන් පසු අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ සම්බාධක රැසක් ඉවත් කර ගැනීමට හැකි වූ බවද එම මන්ත්‍රීවරුන් මෙහිදී පෙන්වා දුන්නා. රටට හිතකර ඉහත සඳහන් කළ පියවර සියල්ල මරණ දඬුවම ක්‍රියාත්මක වීමෙන් අහිමි විය යන බවයි ඔවුන් තවදුරටත් මෙහිදී කියා සිටියේ. පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කරුණු දැක්වීමට සාවධානව සවන් දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් රජයේ සහ පක්ෂයේ ස්ථාවරය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළා. සංවර්ධන ව්‍යාපෘති නිසියාකාරව ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ප්‍රධාන පෙළේ අමාත්‍යංශවලට වෙන් කරන මුදල් නතර කරලා ඒ වගේම සංවර්ධන වැඩවලට වෙන් කරන ප්‍රාග්ධන මුදල් වලින් 15%ක් අපාදු කරලා තියෙනවා. ඒ අතරේ උඩා වැඩවලට මුදල් යෙදවීමක් තමයි මේ මුදල් නවත්තලා ක්‍රියාත්මක කරන්නේ සහ සමෘද්ධිය ලබා දීම වගේ ව්‍යාපෘති වලට මේ මුදල් යෙදවීම. සමෘද්ධිය ලක්ෂ 6කට නැත්නම් 8කට දීලා ආර්ථික වර්ධන වේගය වැඩි වෙනවද? රජයේ සේවකයාගේ විශ්‍රාමිකයාගේ පඩිය චුට්ටක් වැඩි කරලා මේ ආර්ථික වර්ධන වේගය වැඩි වෙනවද? මන්ත්‍රීවරුන්ට සල්ලි දීලා තියෙනවා සංවර්ධන වැඩවලට. ආසන මට්ටම්. ප්‍රශ්නයක් නැහැ ඒක අපිට අපි විරුද්ධ වෙන්නේ නැහැ. කවුරු හරි ගිහිල්ලා වැඩ කරනවා නම්. හැබැයි එම මුදල් හරියාකාරව යෙදවෙන බවක් අපිට පේන්නේ නැහැ. තමන් සිදු කළ ප්‍රකාශයක් විකෘති කර සමාජ ජාලා ඔස්සේ පළ කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මෙරිහාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පොලිස් ස්ථානයෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය තහස් දැක්වූ රංජන් රාමනායක මහතා මම හීනෙකින්වත් නොහිතපු කවදාවත් නොකියවපු කතාවක් මේ පුද්ගලයා මේක ලියලා තියෙන්නේ මහා සංගරත්නයේ ළමා අපචාර කරයි රංජන් රාමනායක මේ භයානක ටයිටල් එක යොදලා මා නොකියු කතාවකට මා චීවරධාරින් ගැන කියු කතාවකට මහා සංග්‍රහණය කියලා ඇඩ් කරලා මේ ලංකාවේ අසහාය කලාකරුවන්ට පාව මඩ ගහලා වික්‍රත්නායක වැනි අයට පාව මඩ ගහලා චරිත ඝාතනය කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් මාව බෞද්ධ ජනතාව කෙරේ කුපිත කරවන්නට බෞද්ධ ජනතාව කෙරේ බිඳවන්න තමයි මොහු මේ වැඩේ කළේ. පිකටින් කරන කෑ ගහන කඩ ගිනි තියමු මරමු කොටමු කියන චීවරධාරීන් ඒ ලේ ඉල්ලන කෑ ගහන චීවරධාරීන් කියලා මම කිව්වේ. මේ පුද්ගලයා දැම්ම මෙතනට මහා සංගරත්නයේ ළමා අපචාර කරයි කියලා. මේ අතර රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ රාවණා බලය සංවිධානයේ මහලේකම් ඉත්තේ කන්දේ සද්දාතිස්ස ස්වාමින් වහන්සේ සහ රංජන් රාමනායක මහතා එම ස්ථානයේදී මුණ ගැසුණා. ඔකේන් දහනෝ කියලා මම ඔයාලට ඒ වෙලාවේ කතා කරලා මේ වැඩිලා ආරවර රංජන් ඔයා හොඳ වැඩක් කළේ. ඒ වෙලාවේ කොකේන් ගහනෝ කියපු එක හොඳයි. ඒ පුජ්‍යලෝ කියන්න කියලා මං කිව්වනි. අර ඒකට මම සපෝට් එකක් දෙන්නම් කියලා. එහෙම ගහනින් ඉන්නෝනේ. ඉතින් රංජන් එහෙම කියලා මුළු ලයින් එකම ඒකට වෙන්නේ. එතකොට රංජනුත් മന്ത്രി කෙනෙක්නේ. ඉන්දියාවේ චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ මෙහෙයුම සඳහා නව දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය සඳුදා මෙම අභ්‍යවකාශ මෙහෙයුම තාක්ෂණික දෝෂයක් හේතුවෙන් తాවකාලිකව නතර කෙරුණා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරි පුවත් විකාශයෙන් බලාපොරොත්තු වන්න. ඒ සමගින් අයිතේන සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk